සංචාරක පකිස්ථාන කණ්ඩායම සමගින් පැවත්වෙන තරඟ දෙකකින් සම්බන්ධ ටෙස්ට් තරඟාවලියේ පළමු තරඟය අද ගාලු ක්‍රීඩාංගණයේ ආරම්භයම නියමිතයි. මේදී අද පැවත්වෙන පළමු තරඟය දඟපන්දුවන්නන්ට උපරිම සහයක් දෙන ගාලු ක්‍රීඩාංගණයේ පැවත්වුණත් දෙවන තරඟ පැවත්වෙන්නේ කොළඹ SSC ක්‍රීඩාංගණයේදී. මෙම තරඟ දෙකම ලෝක ටෙස්ට් සූරතාවලට සමගාමීව තමයි පැවත්වෙන්නේ. මෙම තරඟය වෙනුවෙන් බොහෝ දෙනා බලාගෙන සිටි කාරණයක් බවට පත් වන ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක වන දිමුත් කරුණාරත්නගේ සහභාගිත්වය ගැනයි. ඒ ප්‍රශ්න සියල්ලම නිරාකරණය කරමින් ඊයේ ගාලු ක්‍රීඩාංගණයේ පැවති මාධ්‍ය හමුවේදී දිමුත් ඔහු ගැන කියා සිටියේ ඔහු පූර්ණ ශාරීරික යෝග්‍යතාවලින් පිරිපුන් බවයි. ඒ වගේම මෙම තරඟය වෙනුවෙන් ක්‍රීඩා නොකරන අසිත ප්‍රනාන්දු ගැනත් දිමුත් කරුණාරත්න අදහස් ප්‍රකාශ කර සිටියා. ඒ තමයි ඔහු මේ වන විටත් ඩෙංගු රෝගයට ගොදුරු වෙලා රිකවරි වෙමින් සිටින බවට තමයි ඔහු කියා සිටියේ. මේ වන විට ඔහුගේ තත්ත්වය යහපත් අතර හැරමින් පවතින නිසා දෙවන ටෙස්ට් තරඟය වෙනුවෙන් අසිත ප්‍රනාන්දුට ක්‍රීඩා කිරීමට වැඩි අවස්ථාවක් ලැබෙන බවටත් ඔහු කියා සිටියා. ඉතින් වැඩිදුරටත් අදහස් දක්වෝ දිමුත් කරුණාරත්න අද පැවැත්වෙන තරඟයට ක්‍රීඩා කළ හැකි සංයුතිය ගැන කියා සිටියා. එහිදී ඔහු කියා සිටියේ මෙම තරඟය වෙනුවෙන් වේග පන්දුයනන් දෙදෙනෙක්, දඟ පන්දුයනන් දෙදෙනෙක් වගේම තුන්වරියක් ක්‍රීඩකයෙක් ඇතුළුව පිතිකරුවන් 6 දෙනෙක් ක්‍රීඩා කිරීමට නියමිත බවයි. එහිදී වේග පන්දුයනන් දෙදෙනා එක්වමත් වේග පන්දුයනෙක් වගේම දකුණත් වේග පන්දුයනෙක් බවට තමයි ඔහු කියා සිටියේ. ඒ අනුව ශ්‍රී ලංකා සංචිතයේ වමත් වේග පන්දුයනන් දෙදෙනෙක් සිටිනවා. ඒ තමයි ඩිල්ෂාන් මත්සංක වගේම විශ්ව ප්‍රනාන්දු. වමත් වේග පන්දුයනාගේ ස්ථානයේ ඩිල්ෂාන් ලැබෙයිද විශ්වට ලැබෙයිද කියලා. එහෙනම් අපි බලමු තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ පළමු තරඟය වෙනුවෙන් ක්‍රීඩා කළ හැකි අවසාන ක්‍රීඩකයන් 11 දෙනා කවුරුන්ද කියලා. නායක දිමුත් කරුණාරත්න, නිෂාන් මදුස්ක, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, සදීර සමරේටමයි කඩුරු රකින්න අවශ්‍යයෙන් කටයුතු කරන්නේ. ධනංජය සිල්වා, ප්‍රභාත් ජයසූර, රමේෂ් මැන්ඩිස්, කසුන් රායිත වගේම වමත් වේග පන්දුයන්නා විදිහට විශ්ව ප්‍රනන්දු තමයි අද තරඟයට ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙන්නේ. ඉතින් අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නේ පළමු ටෙස්ට් තරඟයේම ජයග්‍රහණයකින් අවසන් කරලා ලෝක ටෙස්ට් සූරතා ලකුණු සටහනේ පෙරමුණට පැමිණෙන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබෙන්න කියලා.